දේශපාලන ന്യാයපත්‍ර කේන්ද්‍ර කරගත් ජාතික සංවර්ධන සැලසුම් රටේ පරිහානියට හේතු වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සත්වල වැඩසටහන යටතේ පාසල් සඳහා බස් රථ ලබා දීමේ උත්සවයකට එක් වෙමි. සක්වල වැඩසටහන යටතේ 89 වැනි පාසල් බස් රථය ගාල්ල වැලිවත්ත ඕල්කට් විද්‍යාලයට ලබා දීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සක්වල වැඩසටහන වෙනුවෙන් විට හද වසර දැනෙනවා කවදද අපේ බස් රථය අපිට ලැබෙන්නේ කියලා. ප්‍රදේශයේ ජනතාව බොහොම සතුටින් ඉන්නවා මේ පාසලට බස් රථයක් පරිත්‍යාග කිරීම පිළිබඳව. මේ රූපරාමෝ එළියට ගිය හැටියේ මට රාත්‍රී කාලේ ඉඳලා ගහන්න පටන් ගන්නවා බස් මෑන් කියලා. ප්‍රශ්නයක් නැහැ. තනතුරු තාන්න මාන්න වරදාන වරප්‍රසාද ප්‍රතිපාදන නොමැතිව බලයක් නැතුව වැඩක් කරන්නට උත්සාහ කිරීමත් අද සමහරෙකුට වරදක් වෙලා තිබෙනවා. අපිට අවශ්‍ය රටේ අධ්‍යාපනයේ ශක්තිමත් කිරීම. මේ වසර අවසන් වන්නට පෙර මේ රටේ නිදහස් අධ්‍යාපනයේ පාසල් 10096ම හැම දරුවෙකුටම පාසල් වේලාව තුල අංග සම්පූර්ණ පෝෂදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන ජාතික ප්‍රතිපත්තියක් හැටියට අපි ක්‍රියාත්මක කරන්නට සැදී පැහැදී සිටින සමහරු හිතාගෙන ඉන්නවා රටේ අධ්‍යාපනයේ තිබෙන බරපතල ගැටලු අයවැයින් අධ්‍යාපනයට වෙන් කරන මුදල් වලින් විසඳන්න පුළුවන් කියලා. කවුරු හරි එහෙම හිතනවා නම් ඒක මිත්‍යාවක්. රුපියල් හිඟයකින් ඩොලර් හිඟයකින් පෙළෙන අපේ රටේ අලුත් ක්‍රමෝපායික වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට ඕන ජාතික සංවර්ධන ක්‍රියාවලිය. අද අපේ මූලික අයිතිවාසිකම් හැටියට මානව අයිතීන් හැටියට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තිබෙන්නේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පමණයි. අනෙකුත් සියලුම අයිතිවාසිකම් ලයිස්තුගත කරලා අවසාන පරිච්ඡේදයේ කියනවා මේ අයිතිවාසිකම් අධිකරණයේ අභියෝගයට ලක් කරන්නට බැහැයි කියලා. අපි ඒ මතයේ නැහැ. අපි විශ්වාස කරනවා සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් වලට අමතරව ආර්ථික, සමාජීය, සංස්කෘතික මේ සමස්ත අයිතිවාසිකම් පරාසයම මූලික අයිතිවාසිකම් මානව අයිතිවාසිකම් හැටියට අපි අර්ථකථනය කරනවා. හැමදාමත්ම විවිධ පුද්ගලයන්ගේ ප්‍රභූවරුන්ගේ පැවැත්ම තීන්දු කරන අවස්ථාවේ මං මුලා කරන උප්පරවැට්ටි දියත් කරන කුප්‍රකට ක්‍රමවේද සියල්ලක්ම අපි ප්‍රතික්ෂේප කරන්නට ඕන. මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ දැයේ දේශයේ රටේ අවශ්‍යතාවය වෙනුවෙන් නොව තමන්ගේ පුද්ගලික පැවැත්ම වෙනුවෙන්. මේ සියල්ලක්ම අපි බැහැර කරන්නට ඕන. දේශපාලන ඉලක්ක හිතේ තබාගෙන නෙවෙයි දේශපාලන ന്യാයපත්‍ර කේන්ද්‍ර කරගෙන ජාතික සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම රටේ පරිහානියට හේතුවයි. සත්‍ය නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.